ඇතැම් දේශපාලනඥයන්ගේ පෙළඹවීමෙන් තමිල්නාඩුවේ ශ්‍රී ලංකා විරෝධී ආකල්පයක් උත්කතව තිබේ. එය දෙරට අතර ව්‍යාපාරික සම්බන්ධතාවලටද අහිතකර බලපෑමකි. මේ පිළිබඳව දෙරටේ ඉහළ පෙළේ ව්‍යාපාරිකයන්ගේ සාකච්ඡාවක් ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානයේදී පසුකියදා පැවැත්වෙන. මැතිවරණ කේන්ද්‍රීය දේශපාලන ව්‍යාපෘතිවලට යට වී ව්‍යාපාරික අවස්ථා අහිමි කර ගැනීමට තමන් සූදානම් නැතැයි ඉන්දිය ව්‍යාපාරිකයෝ කියා සිටිති. Sri Lanka's proximity in terms of 20 miles gives it a massive advantage. And I am also told, for instance, that shipping costs from Sri Lanka we වර්ගමානයේ වඩට ඉතාම වැදගත් වගේම වාසි සහගතයි. ඒ වගේම කොළඹින් දකුණු ඉන්දියාවට යාම සඳහා ගතවන්නේ ඉතා අඩු නාවික වියදමක්. එය ඉන්දියාවේ උතුරට යනට වඩා පහසුයි. තමිල්නාඩුවේ කෙතරම් ප්‍රශ්න තිබුණත් ඒවා කෙටි කාලීනයි. ඒ වගේම දේශපාලනේ අරමුණු කරගත් ඒවා. මට නම් කියන්න තියෙන්නේ ලංකාව අපිට ව්‍යාපාරික වශයෙන් ඉතාම වැදගත් රටක්. දෙවනු නොවූ දේශපාලන කණ්ඩායම් විවිධ ප්‍රශ්න ඇති කරලා බොරුවට අඬවෙර ගන්න. ඒක තමයි ඇත්ත. මේ දිනවල පේනවනේ චෙන්නයි නුවර මැතිවරණයකට සූදානම් වෙනවා. නමුත් වෙළඳාම ඉතාමත්ම වැදගත්. දෙරට අතර වෙළඳාම් කිරීමට ඇති කැමැත්ත පදනම් වන්නේ එම ක්‍රියාකාරකම් වලින් ලැබෙන ලාභ ප්‍රයෝජන මතයි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයින් මේ ගැන සැලකිලිමත් වෙනවා. ඉන්දියාව ශ්‍රී ලංකාව තරහ කර ගැනීමෙන් වෙන්නේ ව්‍යාපාරික අවස්ථා මගහැරෙන එකයි. National election. Business